මේ නංගිය ආයෙ වැඩක් කරොත් තිතරම කරලා නවත්තන්නේ. තව තව සර්ප්‍රයිස් තියෙනවා ඉස්සරහට. ඒ මොනවාද? සර්ප්‍රයිස් කියලා කරනවද මොට්ටස්? පොඩ්ඩක් ඉවසල ඉන්න. කුෂි? ආ. ඔයා කොයි වෙලේද ආවේ? මම මේ දැන් එන ගමන්. කොහොමද සදේ ඔයාට? ලොකු වෙනසකුත් නැහැ ඉතින්. මටත් ඔයත් එක්කම දවස පුරාම ඉන්න තිබ්බනම් හොඳයි යාලේ. ඒ වුණාට ඉතින් මේ වෙඩින් එකේ වැඩ ඉස්මුදුරට ඉර වෙලා තියෙන්නේ. මේ නිහාරා පොඩි වැඩ වගේක් තිනවා යන්ද? මොකක්ද තුෂි? නෑ මේ පොඩි වැඩ වගේක් තිනවත් එක කරන්න. මොනවද තින වැඩ? මොකද නගේ? මං කියන්නම්කෝ අයින්. යන් නිහාරා යන්. මොකද්ද නිහාර ඔයාට වෙලා තියෙන්නේ? ඇයි? ඇයි යහන්නේ? ඔයා හොඳටම දන්නවනේ අයියා ඉන්න තත්ත්වේ. ඇයි මම මොකරි වැරද්දක් කිව්වද? මේ අහන්න නිහාරා. ඔයා හොඳටම දන්නවා අයියා කැමති අංජලීට කියලා. ආ? ඒක දැන දැන තෝ මොකද්ද මේ දන්නේ වගේ බොරුවට ඇවිල්ලා මෙතන රඟපාන්නේ? අංජලීට බඳින්න කියනවනම් එයාට බැඳගන්න කියන්න. සචින් සර් ඌ යා බැන්දර පස්සේ මේ ඔක්කොම ඉවරනේ. එයාට බඳින්න කියන්නේ. ඔයා අනික වෙඩින් එකේ වැඩ කරනවා නම් ඒවත් ඔයා කරගන්න ගිහින්. ඇවිල්ලා ඒව මෙතන කියවන්න ඕනේ නෑනේ බොරුවට. අන්තිමට ගහෙන් වැටිච්ච මනුස්සයාගේ ඔළුව තවත් කණ්ඩිපා ප්ලීස්. දැන් ඇයි තුෂි මට බනින්නේ? මං ඔයාට කලින් මේ වගේ කතා කළ නැතුව ඇති නිහාර. ඒ වුණාට හොඳට අහගන්න. ඔයා මේ ඔයාගේ හිතේ තියෙන තරහ පිටිම අහගන්න. මෙතන ඇවිල්ලා අයියා ඉස්සරහා එයා අහන්න අකමැති දේවල් දිග අරින්න එපා. තේරුණාද? මාර වැඩක් නේ ඒක. දැන් අයියා අහන්න අකමැති මං කියපු දේවල් මොනවද? නිහාරා, ඔය බොරුවට මෙතන රඟන්න එන්න එපා. ඔයත් හොඳටම දන්නවා මාත් හොඳටම දන්නවා. අංජලි සචින් සර් බඳිනවට අයියා කැමති නෑ කියලා. මොකද්ද ඔයා මේ කරන දේ තේරුම කියන්නකො. අන්තිමට එයා ඕවා හිතන් අරගෙන පිස්සුනට නෝ මෙතන. ඔයාට පුළුවන් දවිල මේ විසඳන්න. තුෂි, මේ කියපු කිසිම දෙයක් මං හේම හිතලා කියව දේවල් නෙවෙයි. එහෙනම් ආය මේ වගේ දේවල් කියද්දි හොඳට සිහි කල්පනාවෙන් කතා කරන්න නිහාරා. මොකද තුෂි මේ? නෑ සාත්ති මේ. අයියා මෙච්චර අමාරුවෙන් ඉද්දි මෙයා මේ අයියව ඇවිදින්න එක්කන් යන්න අහනවා. බෑනේ ඉතින්. ඉතින් කොච්චර හොඳයිද? අනේ පුතේ එයාව එක්කන් යන්නකෝ. මොකද උලන් ටිකක් වදින්නයි ඔය පොඩ්ඩක් හිත නිදහස් වෙන්න. ඔව් කායක තියනවනේ ආන්ටි. මං ඉක්කරයි යන්නේ. ඒ වුණාට මමි අයියා අච්චර අමාරුවෙන් ඉද්දි යාට අමාරුයිනේ. මොකද ඉතින් වාඩි වෙලා යන එකනේ තියෙන්නේ අයියා ඩ්‍රයිව් කරනවා ඒ කාර් එක. හරි එහෙනම් කැමැති දෙයක් කරගන්න. නෑ හරිද දැන් දැන් ටිකක් වෙලා අංකල්.
මං චේන්ජ් කරන්න. මමත් ගිහිල්ලා මේ සදෙවට කතා කරලා එළියට යන කැමති කරවගෙන එන්න ආන්ටි. Madam, anybody here? Hi, hello. Swasti Siddham ma pay madam. Kono madam? Me, oye apu ma vada. Come on in. In. Rahaspati Taraka va hasa tevi. Vijay yoge udha veno kotam. කරන්න ඕන වැඩක් තිබිලා නේ මැඩම් දන්නේම නැතුව මම මේ හදිස්සිය දුවගෙන ආවේ අනේ සෝරි මැඩම් මේ කරදරයක් වුණා නම් extremely sorry extremely sorry නෑ 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 කමක් නෑ කියන්නකෝ කොහොමද මැඩම් අපේ කල ටීම් එක හොඳයිද මෙහෙමයි මං හිතපු විදිහ නන්නේ මේ තිබුණේ මේ තුන් දෙනාට තුන් විදියක් ඉතින් මං චුට්ටක් අන්න හරි මැඩම් අන්න හරි ඒක තමයි මැඩම් කල ටීම් එක දැන් මැඩම් ඔය බුද ගුරු සිකුරු බුද කියන්නේ මැඩම් දම්පාට ලොකු මැඩම්ට දම්පාට මැඩම් ඉතින් කොහොමත් ගුරුනේ ගුරු කියන්නේ මැඩම් ඥාණයට අධිපති අන්න ඒකයි මැඩම්ට ඕෆ් පින්ක් එකක් සිලෙක්ට් කරේ මැඩම් ඉතින් ඒකට කැමති වුණේ නෑනේ කමන්නේ මැඩම් අපි ඒකට වෙන එකක් බලමු ඊළඟට මැඩම් ග්‍රහලෝවේ දීප්තිමත්ම තරුව අහිංසකාවිය සිකුරු අන්න ඒකයි අංජලි මැඩම්ට රෙඩ් මැච් කළේ මම මැඩම් කොහොමත් මේ විද්‍යාත්මකව තමයි හැමදේම කරන්නේ දෙන්නේ යෙන්න ආසයි ආදරේ TFM ගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් එහෙමද මංචුට පැටලිලා හිටියේ වෙලාවේදී ඔයාගේදී කලතිය මොකම් වෙනස්නේ හරි හරි දැන් තේරෙනවා මැඩම් මේ සචින් සර්ලාගේ පැත්තේ අය වෙඩින් එක්ස්පර්ට්ලානේ ඉතින් මැඩම් උත්පලා මැඩම් තමයි මේ හැම දෙයක්ම ප්ලෑන් කළේ මැඩම්ට කියන්න ඔය බුද සිකුරු තීම් එක ගෙනාවෙත් එයා තමයි මම එතනින් එහාට එක්සිකියුට් කරලා දෙනවා එච්චර තමයි ඉතින් මට කරන්න පුළුවන් කොටින්ම මැඩම් මැඩම්ලා එදාට අඳින්නේ මොන ඇඳුම්ද කියලා සිලෙක්ට් කරේ එයාම තමයි. පොඩක් කියන චංචල. එතකොට මේ එයාද මගේ කලසුත් තේරුවේ? ඔව්. එයාම තමයි. ඒක තමයි මට හරි ගියේ නැත්තේ. මැඩම් මේ ඕපදූපයක් කියනවා කියලා හිතන්න එපා. ඒ වුණාට මැඩම් මැඩම්ලට ඔහොම සාරි පෙන්නුවට එයා ගත්තේ ගෝල් කලර් එක. එදාට ඉඳී මැඩම් ගිනි කිකිලි වගේ. මැඩම් මැඩම් ගාව හොඳ එකක් තියෙනවා නම් මැඩම් මේක අඳි. එතන පෙන්නපු සාරි එපා. මොකද මටත් එතෙන්ට ගියාම තමයි තේරුනේ අවුල් කියලා. මේ මං ආපු කාරණාව මතකුණා. එහෙනම් මැඩම් චාරිත්‍රානුකූලව නැකත් පත්‍රය මම අරගෙන ආවා. මේ නැගෙනහිර කොහෙද මැඩම්? හරි කමන්නේ මම බලන්නකෝ මට පුළුවන්. හරි. පුතුල්. පුමේ උපාලේ ඊළඟ නැවෙන් හරි නැගෙනි මැඩම් මේ පැත්ත බලාගෙන තමයි මැඩම් මේක බාර ගන්න ඕනේ මැඩම් තව විනාඩි දෙකක් තියෙනවා අනේ අපි ගෙදර වැඩිහිටියන්ටත් කතා කරමු නේද මැඩම් මැඩම් ප්‍රාර්ථනාව හිතේ තියාගන්න රාහු කාලේ ඉන්න කලින් අපි මේක ඉවරයක් කරමු මැඩම් මේ ඊට කලින් මට වතුර එකක් දෙන්න පුළුවන්ද thank you මැඩම් මේක චේන්ජ් කරගමු. ඔයාලා දැන් මේ කාමරය ඇතුලේ දවස් පුරාම ඉන්නත් බෑනේ. අපි එළියට ගිහිල්ලා වටයක් දාලා හැමෙමු. නිහාර මම එක සැරයක් කිව්වනේ. මට එළියට යන්න බෑ.
මම්මේ ඉන්න තත්ත්වෙට පොඩක් තේරුම් ගන්නකෝ. පයින් යනවා නෙවෙයි සදෙව්. වාහනේනේ යන්නේ. පොඩි චේන්ජ් එකකටත් එක්ක පොඩක් එළියට ගිහිල්ලා වටයක් දාලා අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා චුට්ටක් කතා කර කර ඉඳලා එමු. නිහාර ප්ලීස් පොඩ තේරුම් ගන්නකෝ. මට මගේ කාමරේ තරම් වෙන කොහෙවත් කම්ෆර්ටබල් නෑ නිහාර. වාඩි එළියට යන එක ජුලි ඇති. එනකොට මම ඉන්න තත්ත්වෙ පොඩ තේරුම් ගන්න. ඔයා ඉන්න තත්ත්වෙ දන්න නිසා තමයි සදෙව් මම මේ මහන්සි වෙන්නේ. මගේ ජොලියකට නෙවෙයි. මම්මේ ඔයාට එහෙම දෙයක් කියනෝ නෙමෙයි. එනකොට ඔයාට මේ වගේ තත්ත්වයක් වුණොත් මට තේරෙයි මං ඉන තත්ත්වෙ. මට මේ ඇවිදින්න යනවා කිව්වමත් හරි අමාරුයි. මෙතන මේ පඩි පෙළෙන් බැහැලා එන එකත් ඒක මතක් වෙද්දී නිකන් හරිනේ පිදුරු තරහගෙන නගිනවා වගේ. මම ඒක කිව්ව ඔයා ගැන හිතලා සදෙව්. ඔයාට මෙතන ඕකේ නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ආත්මේ හැමදේම කරන්නේ ඔයා ගැන හිතලානේ. ඔයා සතුටින් නම් එච්චරයි. Thanks එමේ හිතුවට. මං ගිහින් එන්නම් සදෙව්. මේ අම්මා කිව්ව ඔයා මොන හරි කන්න කැමති දෙයක් තියෙනවා නම් කියන්න කියලා. අම්මා හදලෙවයි. නෑ. මුකුත් එහෙම එපා. නිතර නිතර මෙහෙ එන්නත් ඕගොල්ලන් කරදර වෙන්න එපා. අපේ ගෙදර ඉන්නවනේ මම බලාගෙන. මට ආව කරදරයක් නෙවෙයි සදෙව්. මං එහෙම හිතුවා නම් මෙච්චර දේවල් කරන්න නෑනේ. හොඳ වෙලාවට නිහාර දුවවත් මේ පැත්තට ආවේ. අනේ thank you දුව. අපේ පුතා ගැන මෙච්චර හිතනවාට. අනේ ඔක මොකක්ද ආන්ටි? මම ඉතින් මේ අංකල් වෙනුවෙන් ඕන දෙයක් කරනවා. බින්ගිය වින්න වාසයි ආදරේ. මං හිතුවා ලෑස්තිත් වෙලා ඇති කියලා. කොහොද ලෑස්ති වෙලා යන්නේ නැත්තේ එළියට? අම්මත් ඉතින් මෙයාගේ මේ මෝඩ වැඩ වලට අහු වෙන්න එපා. මම අම්මට කියලා තියෙනවනේ. මට තාම මේ ෆිට් එකක් නෑ එළියට යන්න. නෑ මේ ඉතින් අපි බැලුවේ අපේ සපෝට් එකෙන් හරි චුට්ටක් එළියට ගිහිල්ලා එන්න. හුලන් ටිකක් වැදුනහම හිතට සනීපයිනේ පුතේ. බෑ අම්මා. ප්ලීස් මට එළියට යන්න බෑ. එහෙනම් පුතේ ඔන්න අද බැරි නම් වෙන දවසක යමු. හැකට ෆිට් නෑ වගේ මං හිතන්නේ. හරි ආන්ටි එහෙනම් මාත් ගිහින් එන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න සදෙව්. දැන් මෙයාගේ මේ අසනීපෙත් එක්ක පරණ හිටිය කොල්ලම නෙමෙයි ඉන්නේ. අපි පොඩ්ඩක් ඒක තේරුම් අරගෙන මෙයාට සනීප වෙන්න දෙමු. නැත්තම් සමහර දවස් වලට මාත් එක්ක කියන කතාව වලට මගෙත් හිත රිදෙනවා. පිස්සු දාන්ටි, ඔය තියෙන අසනීපේ ඇඟේ අමාරුත් එක්ක මං ඕව වැඩි ගණන් ගන්නෑ. මං දන්නවනේ ඇ වෙස්පෙරලන හැටි. ආන්ටි මං ගිහින් එන්න. හෙට ඩියුටි යන්නත් එපේ. යනවා. පරිස්සමෙන් හොමේ. වයින්නත් වගේ නේද වැඩ? තව පොඩි වෙලාවයි තියෙන්නේ.
හරි මැඩම් හරි වෙලාව හරි මැඩම් දැන් හැමෝම නැගිටින් 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 එහෙනම් මැඩම් යහපතක් නොවේ ඒවා ගන්නවා ඔව් ගන්න ලොකු මැඩම් මැඩම් තාත් යහපතක් නොවේ ඒවා මැඩම් हलो अपे ब्राइट टू वी प्रिंसेस कोमद दवसेट दिपार दकीन एक प्रीतिया नैकत सी टू मैडम लेट मी एक्सप्लेन मुलिम्मत एन मैडम मणमाल महात्मे मवगे दिय स्ना हिसट नुगपद पायट कोमपद तबा पूर्व भाग हतई हतलिस्पाटे दिन सुभ मोहती ඊසාන දිග බලා දිය ස්නානය මැනවි. ඒ කියන්නේ මැඩම් හිට උදේට. ඊට පස්සේ මැඩම් මේ මට නාන්න නැකත් මොකටද? නැහැ මැඩම් මේ තව තියෙනවා මැඩම් තව තියෙනවා. ඊළඟට තියෙන්නේ මැඩම් මනමාල මහත්මියගේ මවගේ ආහාර අනුභවය. පූර්ව භාග 8ට යෙදෙන සුබ මොහොතින් තල තෙල් හෝ එළඟි තෙල් මිශ්‍ර කිරිබතක් දරලි පෙන් සාදා අනුභව කරනු මැනවි. මොනාද මේ නැකත් මට තේරෙන්නේ නැහැ චංචල මාත්මේ ඒක තමයි හරිම වෙනස් නේද මේ මොන පිස්සුවක්ද අම්මා මේක ආ මමත් මේ බලන් ඉන්නේ ඕක කරපු එකව අහු වෙනකන් තමයි අල්ලලා දෙන්න තියෙන්නේ එල්ලලා අම්මා පල්ල මමන් නම් හිතාගෙන ඉන්නේ අපච්චි ඕක අල්ලගෙන ආපු දවසට ගිහින් ඉවරලා කූඩු ඇතුළට අත දාලා කනට දෙන්න. මගේ ඇඳුම නම් ලස්සනම ලස්සන. එහෙමද? ඔව්. අම්මට කියන්න මං ඒ බ්‍රයිඩල් ඩ්‍රෙස් එක දැම්මට පස්සේ මට ඇත්තටම මැරි කරන්න ආසිතුනා.